Today is the 18th of February 2023. මාතර ප්‍රදේශයේ අප්පාදික කුලී රථ සේවාවක් හරහා ගමන් කිරීමට තැත් කළ තමාට සහාය යාළුවන් පිරිසකට මෙරට ත්‍රිරෝද රථයේ ඉදුරන් හිරිහැර කළ බවට ජර්මානු සංචාරකයෝ චෝදනා කර තිබේ. වීඩියෝ පණිවිඩයක් මගින් ජර්මානු සංචාරක කාන්තාව හෙළි කළේ තමන් සහ ඇගේ යෙහෙළියන් පෙබරවාරි 18 වැනි දින බස් රථයකින් මාතරට පැමිණ මිරිස්ස වෙරළට යාමට දේශීය අප්පාදික කුලී රථ සේවාවක් හරහා මෝටර් රථයක් වෙන් කරගත් බවයි. කෙසේ වෙතත් ඔවුන් වාහනයට නැගීමට උත්සාහ කිරීමේදී ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරන් පිරිසක් කුලී රථ සේවාව භාවිතා කිරීම වළක්වාලමින් තමන්ට හිරිහැර කළ බව ඇය පැවසුවාය. සංචාරකයා කියා සිටියේ තමාට සහ ඇගේ මිතුරන්ට කුලී රථ රියදුරු හමුවීමට වෙනත් ප්‍රදේශයකට යාමට බල කළ නමුත් ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරන් විසින් නැවත වරක් වට කළ බවයි. ත්‍රිරෝද රථ රියදුරන් සමග සාකච්ඡා කර කොමිස් මුදලක් ගෙවීමෙන් පසු දේශීය ඇප් මත පදනම් වූ කුලී රථ සේවාවෙන් ඔවුන්ට මෝටර් රථයේ ගමන් කිරීමට අවසර දුන් බව ඇය වැඩිදුරටත් පැවසුවාය. මේ කනගාටුදායක තත්වයක් බව සඳහන් කළ ජර්මානු සංචාරක කාන්තාව සංචාරකයෙකු ලෙස ශ්‍රී ලංකාවට එය අමිහිරි අත්දැකීමක් වූ බවද සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ දේශීය ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් විදේශීය සංචාරකයන්ට සිදුවන හිරිහැර සම්බන්ධව වාර්තා වන අලුත්ව සිදුවීම මෙයයි. පෙබරවාරි 7 වැනිදා ත්‍රිරෝද රථයකින් පැමිණි විදේශීය සංචාරකයන් දෙදෙනෙකු විසින් ගාල්ල ප්‍රදේශයට සංචාරකයන් ප්‍රවාහනය නොකරන ලෙසට රියදුරට පරුෂ වචනින් බැන වදින අයුරු වීඩියෝ දර්ශනවල සටහන් විය. සංචාරකයන් දේශීය ඇප් මත පදනම් වූ කුලී රථ සේවාව හරහා ත්‍රිරෝද රථයක් වෙන් කරවා ගැනීමෙන් පසුව මෙම සිද්ධිය සිදු වී ඇත. So this is very sad, and as a tourist I have to say it's a very unpleasant experience for us. We are happy to drive, we are happy to pay the ride, of course, but it's a little bit annoying to discuss with the tuk-tuk drivers, and it's just not fair for the pick-me drivers. So yeah, that's our story.